විශේෂයෙන් දැන් අපි හරියටම දන්නේ නැහැ මේ LTTE නායකයා මේ වේලු පිළි ප්‍රභාකරන් දැන් මේ දැන් දැනට ඔය LTTE යටතේ දැනට තියෙන කුඩා ප්‍රදේශයේ ඉන්නවද නැද්ද ඔහු මේ තරවදීද මේ ආණ්ඩුවට අල්ලගන්න පුළුවන් හමුදාවලට අල්ලගන්න පුළුවන් වෙයිද දැන් ඒක ඒක ටිකක් යම් කිසි විදිහක තීරණාත්මක සාධකයක් වෙන්න පුළුවන් දැනටමත් දැන් පිට වෙලා ගිහින් නම් යම් කිසි විදිහක ඒක ටිකක් ඒ ජීවිතන් අතර සිටීම සංකේතාත්මකව විශාල මේ බරපතල මේ කියන්නේ ශක්තියක් ඒක එකක් නමුත් දැනටමත් ගොඩක් දෙනෙක් ටිකක් පෙන්වලා දීලා තියෙන විදිහට දැන් ඔය පසුගිය දවස්වල ජාත්‍යන්තර වශයෙන් දෙමළ දේශපාලනයේ ඇති වෙලා තියෙන මේ පිබිදීම සහ සක්‍රීයභාවය මේ ලේසියෙන් අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ දැන් යම් කිසි විදිහක LTTE එකේ දැන් පැහැදිලිවම පේන විදිහට භූමිය අහිමි වෙනවා. නැත්තම් භූමිය මත සම්පූර්ණ මේ ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් ලැබෙනවා භූමිය මත ආධිපත්‍ය පිහිටවන්න. නමුත් භූමිය මත ආධිපත්‍ය පිහිටවුවා කියලා දෙමළ ජනයා මත තමන්ගේ දේශපාලන ආධිපත්‍ය පිහිටවන්න පුළුවන් වෙයි කියන එක සැකසිතයි. දැනට අර විශේෂයෙන් LTTE ටිකක් තදබල පාලනය යටතේ බොහොම මේ සාමාන්‍ය දෛනික ජීවිතය ගත කිරීමට බොහොම දුෂ්කරතා තිබුණ නිසා ඒ ජනයාට ඒ අය බොහොම අර හමුදාව දෙන යම්කිසි සහනයක් දිහා වුණත් බොහොම මේ කෘතඥතාපූර්වකව දැකීමේ නැඹුරුවක් තිබෙනවා. නමුත් ඔය නැඹුරුව දිගටම තියෙයි කියලා හිතන්න හැකියාවක් නැහැ. දැන් ඔය වැනිම නැඹුරුවක් තිබුණා මේ 1987 ඉන්දියානු හමුදා මුල්වරට ඒ යාපනය ප්‍රදේශයට මේ ආපු වෙලාවේ. නමුත් ඉතා ඉක්මනින්ම මේ ඉන්දියානු හමුදාව සහ ඒ ජනයා අතර මේ ගැටුමක් ඇති වුණා. ඒ නිසා දැන් ඇත්ත වශයෙන්ම දැනටත් ඉතාම පැහැදිලිව පේන විදිහට ඒ සාමාන්‍ය ජනයා දැඩි ලෙස පාලනයකට ලක් කරමින් තමයි මේ පවතින්නේ. ඒ නිසා දැන් මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. දැන් මේක සාමාන්‍යයෙන් ටික කාලයක් යනකොට ඒ සාමාන්‍ය ජනයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්න වෙනවා. එහෙම නොදුන්නොත් ඒක තවත් වෙනත් ගැටලු මේ මතු කරන ප්‍රශ්නයක් බවට පත් වෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන්. දැන් එතකොට ඒ වගේ තත්ත්වයක් ඇතුලේ කිසිම සහතිකයක් නැහැ මේ දකුණේ සිංහල ජනයා විශේෂයෙන්ම සිංහල ජාතිකවාදී පිරිස් බලාපොරොත්තු වෙන විදිහේ බොහොම අර ජාතිකවාදී ප්‍රවණතා නොමැති දෙමළ දේශපාලන විඥානයක් ඇති වෙයි කියලා මේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුලේ LTTE සංවිධානය යම් කිසි විදිහක තමන්ගේ මූලික මේ න්‍යෂ්ටියට මේ හානියක් කරගත්තේ නැත්නම් නැවත ඒ අයට මේ හැකියාවක් තියෙනවා නැවත එන්න. නමුත් ඒක ගොඩක් කරුණු මත රඳාපවතිනවා. දැනට අපිට ඒ ගැන ටිකක් එහෙම කියන්න අමාරුයි. මොකද අපි දන්නේ නැහැ LTTE සංවිධානය පැත්තෙන් ඒ අය ඉදිරියේදී ඒගොල්ලන්ගේ උපාය මාර්ගික මේ ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ කියන එක. දැන් මේ මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේ යුද ජයග්‍රහණය මගින් මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන විදිහේ සම්පූර්ණයෙන්ම ඒ දෙමළ සමාජය හීලා කර ගැනීමට හැකියාවක් ලැබෙනවා කියලා.